ආයිබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම යුරෝපා රටවල් අතරින් ශ්‍රී ලාංකිකයන්ට රැකියා ලබා දෙන්නේ බොහොම සීමිත රටවල් ප්‍රමාණයක්. ඒ අතරින් ප්‍රධානම රටක් විදිහට සයිප්‍රස් හඳුන්වන්න පුළුවන්. සයිප්‍රස් ඉතාමත්ම ඉහළ ජීවන තත්ත්වයක් ඇති කලාපයේ ධනවත්ම රටක් ලෙසින් සැලකෙනවා. නමුත් එය දේශපාලනික වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදී තිබෙනවා. දූපතේ උතුරු කොටස තුර්කිය විසින් පාලනය කරන අතර එය හඳුන්වන්නේ උතුරු සයිප්‍රසේ තුර්කි ජනරජය නමින්. නමුත් එම ප්‍රදේශයට ජාත්‍යන්තර වශයෙන් කිසිම පිළිගැනීමක් නොමැති අතර එය සැලකෙන්නේ තුර්කි හමුදාවේ නීති විරෝධී අත්පත් කර ගැනීමක් විදියට. දූපතේ දකුණු ප්‍රදේශයේ හඳුන්වන්නේ සයිප්‍රස් සමූහ ආණ්ඩුව නමින්. එම ප්‍රදේශයේ වඩා සමෘද්ධිමත් වන අතර ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා තිබෙන්නේ එම කොටස තුලයි. අද වීඩියෝෙන් සයිප්‍රස් පිළිබඳ ඒ සියලුම කාරණාවන් සහ පුරවැසිභාවය පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විදේශ රටවල් සහ රැකියා පිළිබඳ දැනගන්න කැමති අලුත් යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝ ආරම්භ කරමු. භූගෝලීය වශයෙන් සයිප්‍රස් සැලකෙන්නේ ආසියානු මහද්වීපයේ පිහිටා තිබෙන දූපතක් විදියට. නමුත් එය දේශපාලනික වශයෙන් යුරෝපා රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔවුන් යුරෝපා සංගමේ සමාජිකත්වයේ ලබා ගන්නේ 2004 වර්ෂයේදී. සයිප්‍රස් දූපතේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 9251ක් පමණයි. සයිප්‍රස් දූපත දේශපාලනික වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදී තිබෙනවා. එම කොටස් දෙක විදියට සයිප්‍රස් සමූහ ආණ්ඩුව සහ උතුරු සයිප්‍රසේ හඳුන්වන්න පුළුවන්. ඒ අතරින් සයිප්‍රස් දූපතේ උතුරු කොටස හඳුන්වන්නේ උතුරු සයිප්‍රසේ තුර්කි ජනරජය නමින්. නමුත් එය දේශපාලනික වශයෙන් ස්වාධීන රාජ්‍යයක් ලෙසින් පිළිගන්නේ තුර්කිය පමණයි. එහි උතුරු සහ දකුණ වෙන්වන කොටස තුල එක්සත් ජාතීන් විසින් ප්‍රේරක කලාපයක් ඉදිකර තිබෙනවා. සයිප්‍රස් රාජ්‍ය අගනුවර ලෙසින් සැලකෙන නිකෝෂියා නගරයේ පිහිටා තිබෙන්නේ එම කලාපය තුලයි. ඒ නිසා නිකෝෂියා නගරයේ රටවල් දෙකේම අගනුවර ලෙසින් සැලකෙනවා. එම බෙදීම නිර්මාණය වීමට පෙර 1960 වර්ෂයේ තෙක් සයිප්‍රස් පැවතුනේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විදියට. නිදහසෙන් වසර 14කට පසු 1974 වර්ෂයේදී සයිප්‍රස් රාජ්‍ය තුර්කිය විසින් ආක්‍රමණය කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට රටේ උතුරු කොටසේ ජීවත් වූ ග්‍රීක සම්භවයක් ඇති සයිප්‍රස් ජාතිකයන් දකුණට පලවා හරිනවා. ඉන්පසු 1983 වර්ෂයේදී තුර්කි සම්භවයක් ඇති සයිප්‍රස් වැසියන් විසින් ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන්නේ උතුරු සයිප්‍රසේ තුර්කි ජනරජය නමින්. නමුත් එම රාජ්‍යයට අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් ලැබෙන්නේ ඉතාමත්ම සුළු වශයෙන්. එම ප්‍රදේශයේ තුර්කි හමුදාව විසින් විශාල බලයක් හිමි කරගෙන තිබෙනවා. ඒ නිසා එහි පැවැත්මට විශාල වශයෙන් සහයෝගය ලබා දෙන්නේ තුර්කි රජය විසින්. ඒ වගේම තුර්කි පාලනය පවතින උතුරු සයිප්‍රසේ ඉතාමත්ම කෙටි කලකින් විශාල ආර්ථික වර්ධනයක් ලබනවා. එහි ඒක පුද්ගල ආදායම 2001 සිට 2010 වර්ෂය වන විට තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. නමුත් පසු කාලීනව බටහිර ප්‍රජාව විසින් උතුරු සයිප්‍රසේට ආර්ථික සම්බාධක පනවනවා. ඒ නිසා වර්තමානයේ වෙද්දී උතුරු සයිප්‍රසේ ආර්ථික වර්ධන වේගය තරමක් අඩු වෙලා තියෙනවා. මේ වෙද්දී 320,000ක් තරම් ජනගහනයක් ඉන්න උතුරු සයිප්‍රසේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 15,000ක් පමණයි. සයිප්‍රස් සමූහ ආණ්ඩුව පිළිබඳ දැන් සොයා බලමු. සයිප්‍රස් ජාතිකයන් මධ්‍යදරණී කලාපයේ වඩාත්ම ධනවත් ජාතිය ලෙසින් සැලකෙනවා. එහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 30,000කට ආසන්නයි. ඒ වගේම ඔවුන් මානව සංවර්ධන දර්ශකයේ 33 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. 2021 වර්ෂයේ වන විට එහි දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 23.8ක් වෙනවා. එහි ආර්ථිකයට ප්‍රධාන වශයෙන්ම දායකත්වය දක්වන්නේ සංචාරක කර්මාන්තය, ආහාර සැකසීම, නැව් අලුත් වැඩියාව, ලෝහ නිෂ්පාදනය සහ රෙදිපිලි නිෂ්පාදනයයි. ඊට අමතරව එහි අර්ථාපල්, මිදි, ධාන්‍ය, පළතුරු සහ ඔලිව් නිෂ්පාදනය කරනවා. සයිප්‍රස් තුල භාවිතා කරන මුදල් ඒකකයේ විදියට පොදු මුදල් ඒකකයක් වන යුරෝ හඳුන්වන්න පුළුවන්. එහි රැකියා සඳහා ලබා දෙන වැටුප් පරාසය කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව තරමක් ඉහළ අගයක් ගන්නවා. ඒ අනුව එහි වැටුපේ ඉහළ සාමාන්‍ය යුරෝ 2339ක් ලෙසයි සඳහන් වෙන්නේ. ඒ වගේම සයිප්‍රස් වැසියන්ගේ අවම මාසික වැටුප යුරෝ 870ක් ලෙසින් වාර්තා වෙනවා. සයිප්‍රස් රටේ පුරවැසිභාවය ලබා ගැනීම පිළිබඳ දැන් සොයා බලමු. සයිප්‍රස් රාජ්‍ය පුරවැසිභාවය ලබා ගැනීමට වසර 7ක නීත්‍යානුකූල පදිංචියක් අවශ්‍යයි. ඒ වගේම පුරවැසිභාවය අයදුම් කරන පුද්ගලයා අයදුම් කරන දින සිට පසුගිය දින 365 තුල අකණ්ඩව සයිප්‍රස් රාජ්‍ය රැඳී සිටිය යුතුයි.
එහි පාස්පෝර්ට් එකෙන් රටවල් 173කට වීසා ගැටලුවක් නොමැතිව සංචාරය කරන්න හැකියාව පවතිනවා. ඒ වගේම සයිප්‍රස් ජාතික හැඳුනුම්පතින් යුරෝපා සංගමයේ සියලුම රටවලට සහ සෙන්ගන් රටවලට සංචාරය කරන්න පුළුවන්. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝකින් හමුවන බලාපොරොත්තු වෙන අදට සමුගන්නම්. සුබ දවසක් හැම දෙනෙක්ටම.